ආයුබෝවන් දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් අදත් සූදානම් ලයිව් ඇට් 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ජනතාව වෙනුවෙන් සෑම සුබවාදී පියවරක්ම ගැනීමට පසුබට නොවන බව ජනපති කියයි. ගෞරවනීය වන්දනෙ පූජනෙ මහා සංඝරත්නේ අනුශාසනා මඟ පෙන්වීම තුල විනා උන්වහන්සේලා දෙන උපදෙස් වලින් පිටස්තරව කිසිදු වෙලාවක මම වැඩ නොකරන දේශපාලකෙක් කියන එක අම්බෝම පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. සංහිඳියාවේ සූර්ය මංගල්‍ය අගමැති ප්‍රධානත්වයෙන් මොරවකදී රටේ අනාගතය වෙනුවෙන් යෝන් බක්මහ උලෙල සංවිධාන කළ බව ඇමති සාගල කියයි. තරුණයෝ හැටියට රටේ එකමුතුකම සමගිය අපි ගොඩනගන්න ඉදිරියට එන්න ඕනි කොට්ටාශයක් තමයි ඒ තරුණයෝ. ඒ තරුණයෝ අද මූලික කරගෙන ඒ චාරිත්‍ර එක්ක යන මේ වැඩසටහන මං හිතන්නේ අපේ රටට වැදගත්ම වැඩසටහන. ප්‍රමිතිගත බෞද්ධ කොඩිය කුමක්ද? වියනා ඇලේ ගිලුණු මෝටර රථයේ අතුරුදන් වූ හිමිකරු දින දෙකකට පසු පොලිසියට භාර වෙයි. රට සහ ජනතාව වෙනුවෙන් සෑම සුබවාදී පියවරක්ම ගැනීමට රජය කිසිවිටක පසුබට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයේදී ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ. මේ උත්සවයේදී රාජ්‍ය වෙසක් මහෝත්සවයේ නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන හා දහම්පාසල් සංවර්ධනය සඳහා අරමුදල් ලබා දුන්නා. මේ රාජ්‍ය වෙසක් උත්සවය මානව සමාජය තුළ ඇතිවෙන්නා වූ විවිධ ක්ෂේත්‍රවල ගැටලු සහ ප්‍රශ්නවලදී බෞද්ධ දර්ශනය තුළ දෙන විසඳුම් ඉතා පැහැදිලි සහ ස්ථිරසාර විසඳුම් බව අපි දන්නවා. ඒ නිසා අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙන්නේ මේ සඳහා අප සියලු දෙනා කැපවීමයි. අප සෑම කෙනෙක්ම අපේ වගකීම් පිළිබඳව නිසි අවබෝධයකින් කටයුතු කරනවා නම් තිබෙන ප්‍රශ්න දෙස සැබෑ උවමනාවකින් බලනවා නම් බෞද්ධ දර්ශනය තරම් මඟ පෙන්වීමක් වෙනත් කිසිදු දර්ශනයක නොමැති බව අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ තිබෙන ප්‍රශ්න මේ වර්තමාන කාලය තුළ ලෝකයේ බොහෝ රටවල්වල මේ ආකාරයෙන්ම තිබෙනවා. ඒ නිසා මේ සියලු අභියෝග මිනිසුන් විදිහට ජයගන්න අපි සියලු දෙනාට ආත්ම ධෛර්යයක්, ආත්ම ශක්තියක් සහ ඒ සඳහා කැපවීමක් තියෙන්නට ඕන. අපි රජයක් විදිහට කුමන ආකාරයේ විවේචන එල්ල වුණත් ඒ සම්බන්ධයෙන් රටේ මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ගත හැකි සෑම සුබවාදී පියවරක්ම අපි ගන්නා බව විශේෂයෙන්ම ඔබ වහන්සේලාට මෙහිදී මා ගෞරවපූර්වකව සඳහන් කරන්නට ඕන. අද සංහිඳියාවේ සූර්ය මංගල්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ඒ මොරවක ප්‍රදේශයේදී. ජාතික යෝන් බක්මහ උලල 2018 අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලියංගගේ මහතා ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. බක්මා උල්ලේ තරඟ ඉසව් නිරීක්ෂණය කිරීමටද අගමැතිතුමා එක්ව සිටියා. ජාතික යෝන් බක්මා උල්ලේ ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රදානය කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ජාතික යොවුන් බක්මහා උලෙල ආරම්භ වුණේ අද පෙරවරුවේදී. ඒ සඳහා තරුණ තරුණියන්ත විශාල පිරිසක් සහභාගි වී සිටියා. ජාතික යොවුන් බක්මහා උලෙල 2018 අද දවස පුරා මොරවක කීර්ති අභය වික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ සංවිධානය කළේ ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාවයි. ස්වර්ණවාහිනිය ඊට නිල මාධ්‍ය දායකත්වය ලබා දුන්නා. සංහිඳියාවේ සූර්ය මංගල්‍යය ලෙස නම් කළ බක්මහ උලෙලේ පළමු තරගයේ බවට පත්ුණේ පාපැදි ධාවන තරගයයි. පිරිමි සහ කාන්තායි සව් දෙකක් යටතේ ක්‍රියාත්මක වූ පාපැදි ධාවන තරගයට දිවයිනේ දක්ෂ පාපැදි ධාවකයන්ද එක්ව සිටියා. ඉන්පසුව මැරතන් ධාවන තරගය ආරම්භ වුණා. විවිධ වයස් කාණ්ඩ යටතේ පැවති ජන ක්‍රීඩා රැසකින්ද බක්මහ උලල වර්ණවත් වුණේ මෙලෙසින්.
ඇවිත් සතුටු වෙන්න විනෝද වෙන අවස්ථාවක් තිබෙනවා කියන කාරණා මතක් කරන ස්වර්ණවාහිනී නරඹන ඔබට මේ මොහොතේදී ලබා දෙන ආකාරයක් දක්වන ලැබුණා ඉතින් අපි බලමු. සංහිඳියාවේ සූර්ය මංගල්‍යයට ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මේලනය නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක්ද සහභාගී වුණා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මේ බක්මහවුලෙලට සාගල රත්නායක ඇමතිතුමත් සහභාගී වී සිටියා. එතනදී සාගල රත්නායක ඇමතිතුමා සඳහන් කළේ තරුණ පරම්පරාව මූලික කර ගනිමින් මෙම යොවුන් බක්මහවුලෙල සංවිධාන කළ බවයි. යොවුන් බක්මහවුලෙලේ පළමු තරඟ ඉසව් බවට පත් වූ පාපැදි ධාවන තරඟය ආරම්භ කළේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ අධීක්ෂණයෙන්. අපේ සංස්කෘතියේ තියෙන වැදගත්ම උත්සවයක් තමයි සිංහල සහ හින්දු අවුරුදු කාලය. ඒ කාලයේදී තමයි වැඩ කටයුතු වල යෙදিলে ඉන්න නොයේ රටේ නොයේ පළාත්වලට ගෙදරින් පිටත් වෙලා ගිහිල්ලා වැඩ කරලා ඉන්න සියලුම ජනතාව තමන්ගේ ගෙවල් වලට ඇවිල්ලා තරු පවුල් එක්ක ඊට පස්සේ මූලික නැකත් කටයුතු වලින් පස්සේ ගමේ අයත් එක්ක නෑයෝ එක්ක යාළුවෝ එක්ක එකට කාලේ ගත කරන කාලේ. තරුණයෝ හැටියට රටේ එකමුතුකම සමගිය අපි ගොඩනගන්න ඉදිරියට එන්න ඕනි කොට්ටාශයක් තමයි ඒ තරුණයෝ. ඒ තරුණ අද මූලික කරගෙන ඒ චාරිත්‍ර එක්ක යන මේ වැඩසටහන මං හිතන්නේ අපේ රටට වැදගත්ම වැඩසටහනක්. නැගෙනහිරෙන් උතුරෙන් අපේ රටේ අනෙකුත් පළාත්වලින් මේ හැමතැනින්ම ඇවිල්ලා ඒ සමගිය රටට ගෙනල්ලා දෙන්න තරුණයෝ සූදානම් කියන පණිවිඩෙත් සමග අපේ පරණ චාරිත්‍ර එක්ක එන ජන ක්‍රීඩා අද මේ තරුණයෝ අතර තරඟ කරනවා. ඉන්ධනවලට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීමේ සිදුවීම් පසුගිය කාලය පුරාම විටින් විට අපට අහන්න දකින්න ලැබුණා. ඊයේ කන්තලේ ප්‍රදේශයේදීත් අපට වාර්තා වුණේ ඒ ආකාරයේ සිද්ධියක්. ත්‍රිකුණාමලී තෙල් බිදාහැරීමේ මධ්‍යසානින් ඉන්ධන බිදාහරණ බවුසවලට භූමිතෙල් මිශ්‍ර කිරීමේ ජාවාරමක් අනාවරණය වී තිබෙනවා. එම ඉන්ධනවලට භූමිතෙල් මිශ්‍ර කර ඇත්තේ කන්තලේ 94 ප්‍රදේශයේදී. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව කන්තලේ පොලිසිය ඊයේ මෙසානේ වැටළුවා. එහිදී ඩීසල් කෑන් 10ක්, පෙට්‍රල් කෑන් 7ක්, භූමිතෙල් කෑන් 8ක් ඇතුළු ඉන්ධන සහිත කෑන් 33ක් පොලිස් බහරයට ගත්තා. ඉන්ධන ජාවාරම කළ බව කියන පුද්ගලයාගේ යතුරු පැදියද එමසානේ තිබී පොලිස් බහරයට ගෙන තිබෙනවා. මීට පෙරද කන්තලේ ප්‍රදේශයේදී මෙලෙස ඉන්ධන ජාවාරම සිදු කර ඇති අතර පොලිසිය සැකපල කරන්නේ මෙම ජාවාරම ඔහුගේම ක්‍රියාවක් බවයි. තවත් පුවත් රැසක් සවිස්තරාත්මකව දකිමු මේ විරාමයෙන් අනතුරුව. යුද්ධ සමයේ සැඟවූ රත්රන් සෙව්වේ කවුද? වියනා ඇලේ ගිලිනු මෝටර රථයේ අතුරුදන් වූ හිමිකරු දින දෙකකට පසු පොලිසියට බාර වෙයි. තවත් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් මුල්ගල් තැබීම අද සිද්ධ කෙරුණා. ඒ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අතින්. උදා ගම්මාන වැඩසටහන යටතේ තිස්ස මහරාම ජූල්පල්ලම ප්‍රදේශයේ ඉදිවන නව උදා ගම්මානයේ වෙනුවෙන් අද මුල්ගල් තැබුණා. ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රජය ගෙන යන නිවාස වැඩපිළිවෙල යටතේ ඉදිවන 700 වැනි උදාගම්මානය මෙයයි. මෙරට බිහි වූ විශිෂ්ටතම සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට උපහාරයක් ලෙස සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස් උදාගම්මානය නමින් මේ නම් කර තිබීම විශේෂත්වයක්. ඉන්දිය නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකරන මේ කලා ගම්මානයේ නිවාස 23ක් ඉදිකිරීමට නියමිතයි. කලාකරුවව, සිනමා ශිල්පියව, දේශපාලඥයාට වැදගත් උනේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට පමණයි. ඡන්දය ලබා ගැනීමට පමණයි. කලාකරුවාගේ සුභ සාධනය ගැන මේ පහුගිය කාලේ වැඩියම් අවධානයක් යොමුුනේ නැහැ. තමන්ට සමීපතම ගජමිතුරු කිහිප දෙනෙක් හැරුණකොට රජයක් ලබා දිය යුතු සුභ සාධන වැඩසටහනේ බොහෝ කලාකරුවන් ඉවත් කරා. කොන් කරා. මෙන්න මේ තත්ත්වය තුළ අපි තීන්දුව කරා ඉඩම් නොමැති, ගෙවල් නොමැති කලාකරුවන් වෙනුවෙන් ඒ අය දැයට කරපු විශිෂ්ට සේවාවට ප්‍රත්‍යුපකාරයක් හැටියට, ඒ සේවාව අගෙයීමක් හැටියට රටේ දිස්ත්‍රික්ක 25 කලා ගම්මාන 25ක් අපි ආරම්භ කරා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ ගියා. මේ සිදු වූ මිල සංශෝධනයේ හේතුවෙන් ආහාර මිල ඉහළ යාමේ තත්ත්වයක්ද මතුව තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ප්‍රමාණයෙන් යුත් ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහළ ගියා. පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය මත කිලෝග්‍රෑම් 5ක ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 64කින් ඉහළ දැමුවා. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගියේ රුපියල් 20කින්. සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ගෑස් මිල ඉහළ යාම නිසා ආපන ශාලා බත් පැකට් එකක මිල රුපියල් 10කින් ඉහළ යා හැකි බවයි. අපි තීරණය කරා ආපන ශාලා මේ සංගය වශයෙන් ඔය එක විශ්වවිද්‍යාල දරුවෙක්ට කතා කරන්නේ කැම්පස් එකේ කෑම එක රුපියල් 40යි අපිට ගුණාත්මක කෑම එකක් දෙන්න කියලා. එහෙමනම් ඒ කෑම එක අපි හෙට ඉඳලා සියලු සරසවි ආපන ශාලාවල සියලු රෝවල් ආපන ශාලා සියලු රාජ්‍ය ආයතනවල අපි රුපියල් 10ක් වැඩි කරනවා කැන්ටින් කෑම එකේ මිල රුපියල් 10ක්. ඒ වගේම අපිට ආප්පෝල තියෙන පොඩි ප්‍රශ්නයක්. මොකද ආප්පෝල රුපියල් 8යි 7යි තියෙන්නේ. ඒ නිසා අපි ඒ ආපන ශාලාවල අපි ආප්පේක මිල රුපියල් 2ක් අපි වැඩි කරනවා. පාර්ලිමේන්තුවේ ආසන සංයුතිය පිළිබඳව නැවතත් කතාබහ වන්නට පටන් අරගෙන ඒ විශ්වාසභංගයේ ඡන්ද ප්‍රතිඵලයට අනුවයි. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර 225 බෙදී ගොස් තිබුණේ එක්සත් ජාතික පක්ෂයට 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 95ක්, ඉලංගේ තමිල් අරසු පක්ෂයට 16ක්, ජනතා විමුක්ති පෙරමුණට 6ක්, EPDP සංවිධානයට 1ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට 1ක් වශයෙන්. පසු ජාතික ආණ්ඩුව බිහිවීමත් සමග ආණ්ඩුවට මන්ත්‍රී දුර 146ක් හිමි වුණා. දෙමළ සංධානයේ 16 දිනාගේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහය හිමි කරගත හැකි වන්නේ නම් ඒ 3/2 වන 150 ඉක්මවා යනවා. එහෙත් විශ්වාසභංගයේ ඡන්ද ප්‍රතිඵලය අනුව මේ තත්ත්වයේ වෙනසක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16ක් විපක්ෂයට යෑමත් සමග මේ වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය දැක්වෙන්නේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී දුර 130ක් හා විපක්ෂයට 95ක් ලෙසින්. මෙලෙස 3/2 බලය අහිමිවීම ආණ්ඩුවේ ඉදිරි කටයුතු සඳහා බලපාන්නේ කෙසේද? මේ 3/2 ගිලිහියාම ඉදිරියේදී දැඩි ලෙස බලපානවා. ප්‍රධාන හේතුව තමයි විවස්ථාවක් අලුතෙන් ගේනවා. අලුතෙන් ගේන විවස්ථාවලිය සඳහා අනිවාර්යම පාර්ලිමේන්තුවේ 3/2 සමහරලාට ජනමත විචාරණයක් ඕන වෙයි. දැන් පාර්ලිමේන්තුවේ 3/2 නැත්තම් ලැත්තනම ලොප් වෙලා යනවා. විශේෂයෙන් ආණ්ඩුවට අවශ්‍ය සමහරලාට සංවර්ධනය සඳහා අවශ්‍යව පවා කරගෙන යන්න බැරි වෙනවා. එහෙත් ඊට වෙනස් මතයක්ද තිබෙනවා. මම නම් එය එසේ වෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන් මම මතක් කරන්නට කැමති 19 සංශෝධනය පාණ්ඩු කුමස්සාවේ 19 සංශෝධනය සිදු වෙන අවස්ථාවේදී එවකට බලයේ සිටි ආණ්ඩුවට ඉතාම අඩු മന്ത്രി සංඛ්‍යාවක් තමයි හිටියේ. නමුත් එය 3/2ක් නෙවෙයි, එක മന്ത്രിවරයෙක් හැර සියලුම දෙනා. ඒ කියන්නේ ඡන්ද 223ක් ලබා ගැනීමට 19 සංශෝධනය ගෙන ආපු පාලක කණ්ඩායමට හැකියාවක් ලැබුණා. අද කටුනායක ගුවන්තොටුපලේදී ඉතාලි ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෙරට නිෂ්පාදිත හෂීස් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් ඉතාලි ජාතික කාන්තාවක් අද අලුයම පරීක්ෂා කළේ තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට සූදානම්ව සිටියේදී. ඒ එම කාන්තාව සතුව මද්‍රව්‍ය ඇති බවට ගුවන්තොටුපළ රේගුවට ලැබුණු තොරතුරක් අනුවයි. ඇගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජව සකසා තිබූ පතුලේ තිබී මෙරට නිෂ්පාදනය කරන ලද හෂීෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සොයාගත්තා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මේවායේ වටිනාකම රුපියල් 150 ඉක්මවන බවයි. ආරක්ෂක අංශයේ ස්කෑනින් අංශයෙන් ලැබුණොත් මූලික තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. මීට ප්‍රථම වතාවකත් ලංකාවට සංචාර කරද්දී මේ මගිය රේගු කාර්ය මණ්ඩලයේ මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. මෙම සිදුවීමේ විශේෂත්වයක් තිබෙන්නේ මේ ප්‍රථම වතාවට හෂිෂ් මන්ත්‍රාලයේ තොගයක් ශ්‍රී ලංකාවේ සිට පිටතට ගෙන යාමට උත්සාහ කිරීමයි. සැකකාර ඉතාලි ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාලයට බහර දී තිබෙනවා. රජයෙන් ඉවත් වූ ඇමතිවරු 16 දෙනා සහභාගි විය යුත්තේ කුමන මැයිරලියටද? ඒ ගැන කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ වාද්දුව පොහොද්දරමුල්ල මහී කර්ජුනාරාම විහාරස්ථානයට පැමිණියා. අ
ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා විහාරස්ථානයට පැමිණ සිටි ජනතාව සමගද සුහද කතාබහකද නිරත වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකම කාඩ් කූට්ටමෙන් අනිනවා. දැන් අර එක්සත් ජාතිපක්ෂයේ ප්‍රතිසංස්කරණය දැක්කනේ කරපු වැඩි. නෑ, අපි ආරාධනා කරේ නෑ. ආරාධනා කරන්න දෙයක් නෑනේ. එයාලට ආණ්ඩුව ඉඳලා ආණ්ඩුව විරුද්ධව අපිත් එක්ක වැඩ කරන්න ඒ කට්ටිය සූදානම් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ස්වර්ණාභරණ සහ රත්රන් තොගයක් සමගින් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කටුනායක ගුවන් තොටුපළේදී. ස්වර්ණාභරණ සහ රත්රන් සිය සිරුරේ සඟවාගෙන විදේශගත වීමට තැත් කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත්තේ ඊයේ රාත්‍රියේදී. ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ට ඇති වූ සැකයක් අනුව ඔවුන් පරීක්ෂා කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් එකහමාරක් පමණ බර මේ ස්වර්ණාභරණ හා රත්රන් සොයාගත්තා. ඒවායි වටිනාකම රුපියල් ලක්ෂ 90කට ආසන්නයි. සැකකරුවන් මේවා ඉන්දියාවේ මුම්බයි බලා රගෙන යාමට උත්සාහ දරා තිබුණා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ සියලු ස්වර්ණාභරණ හා රත්රන් රාජ්‍ය සන්තක කළ අතර සැකකරුවන් රුපියල් ලක්ෂ 15ක දඩ මුදලක් මත මුදාහැරි බවයි. අපි අලිත් සූදානම් වන්නේ කෙටි විරාමයක් ලබා ගන්නයි. ඒකම අරමුණ මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් පෙල්ලන්න කියන බලය පිළිබඳව උන්ට තියෙන ප්‍රශ්න. අද මත දෙකක පොහට්ටුව අද දෙකට වෙලා ඉවරයි. වියනා ඇලේ ගිල්නු මෝටර රථයේ අතුරුදන් වූ හිමිකරු දින දෙකකට පසු පොලිසියට බාර වෙයි. දිනේ එළඹෙන්නට තවත් හරියටම ඉතිරිව තිබෙන්නේ පැය දෙකකටත් වඩා අඩු කාලයක්. එනිසාවෙන් ලංකාවේ සිටින සදහැවත් බෞද්ධයින් මේ අසිරිමත් සම්බුදු තෙමගුල සැමරීමට සූදානම් වන ආකාරය පිළිබඳවයි මේ. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට බොහෝ සදහැවතුන් මේ වන විට සූදානම් වෙමින් තිබෙනවා. ඒ අතරනුත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙන්නේ තොරණ, පහන් කූඩු ඇතුළු ආමිස පූජාවන් කෙරෙහි. නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර යන මේ සද්වර්ණයන්ගෙන් යුත් බෞද්ධ කොඩිය නිසි ආකාරයෙන් භාවිතා කරන්නේද නැද්ද යන්න පිළිබඳව පසුගිය කාල සීමාවේදී වැඩි කතාබහකට ලක් වුණා. ඒ අනුව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නීති රීති පවා පනවන්නට යෙදුණා. අද අපි කොළඹ නගරයේ බොහෝ ස්ථානවල සංචාරය කරන්නට යෙදුණා. එහිදී අපිට දක්නට ලැබුණේ ඇතැම් ස්ථානවලදී මේ බෞද්ධ කොඩිය වැරදි ආකාරයට භාවිතා කර තිබෙන ආකාරයයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන පරිදි බෞද්ධ කොඩියේ ප්‍රභාස්වර වර්ණයන් ආරම්භ විය යුත්තේ නිල් වර්ණයෙන් වුවත් ඇතැම් කොඩිවල ප්‍රභාස්වර වර්ණයන් ආරම්භ වී තිබුණේ තැඹිලි වර්ණයෙන්. එමෙන්ම සංකේත, අකුරු, වචන, වගන්ති සහ සිතුවම්ද බෞද්ධ කොඩිය තුළ මුද්‍රණය නොකළ යුතුයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව පදික වේදිකාවන් වැනි විවෘත ස්ථානවල අගෞරවාන්විතව බෞද්ධ කොඩි අලවියද තහනම්. එලෙස අගෞරව වන අයුරින් කොඩි අලවි කළ ස්ථාන කිහිපයක් වටලන අයුරුද ප්‍රදේශ කිහිපයකින් දක්නට ලැබුණා. මේ අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ වෙසක් දිනයට නොගැලපෙන ක්‍රියාවන්ගෙන් වැළකී වෙසක් දිනය සැමරීමට එක්වන ලෙසයි. මේ වෙස් මූණු මුළු බක්කු වගේ දේවල් යොදාගෙන වෙසක් දවස සමරන්නට සූදානම් වෙන්නට එපා. මොකද වෙසක් දවස කියන්නේ බෞද්ධයා වෙස් මූණු පළඳින දවසක් නෙමෙයි. ඉතාමත්ව ප්‍රතිපත්තිකාරකව කටයුතු කළ යුතු දවසක්. අපි දන්නවා කතුරුරුංචිල්ලාවල් තියෙනවා, මැරිකුරවුන් තියෙනවා, තව මාරක ලිඳ තියෙනවා, ත්‍රාසජනක ක්‍රීඩා තියෙනවා. මේවා කිසිසේත්ම බුදුහාමුදුරන්ට ගෞරව දක්වන හැටියට අපිට අර්ථ නිරූපණය කරන්න පුළුවන් දේවල්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට ධාවනය වූ බස් රථයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් රියනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කතරගම වන්දනාවේ යන පිරිසක් රැගත් මේ බස් රථය අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර තිබුණේ කුරුඳුගහ හැටක්ම පිවිසුමෙන්. 91 කිලෝමීටර් කණු ආසන්නයේදී මාතර දෙසට ධාවනය වූ බස් රථයේ පසුපස වම් ටයරේ පුපුරා ගොස් තිබුණා. පොලිසිය පැවසුවේ ටයරේ පුපුරා යාමත් සමග රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරළී ගොස් ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරා ඇතුළු 18 දෙනෙකු කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. අප වාර්තා කරු පැවසුවේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
කාර්මික දෝෂ හේතුවෙන් සිදු වූ රිය අනතුරු රැසක් පසුගිය කාලේ වාර්තා වුණා. එම නිසා ධාවනයේදී පෙර හොඳින් පරීක්ෂා කර බලා රිය පදවන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බව අප යලිත් රිය දුරන්ට සිහිපත් කරනවා. විපක්ෂයට කවුරු ආවත් බදුල්ලේ නායකයා මමයි. මෙහෙම කියන්නේ කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා. ඒ කතාව වගේම තවත් අය තවත් තැන්වල කියූ කතා දැන් දකිමු කියන කතා තුළින්. කියන කතා. පාක්ෂිකයන්ට ඕනේ දුක් ගන්න රාල කෙනෙක් අවශ්‍යයි. බිමට බහින්න ඕනේ. පාක්ෂිකයන්ට බද්ධ වෙන්න අපි දැනගන්න ඕනේ. නෑ එතන ඇත්ත වශයෙන් අපිට හරියටම නිශ්චිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය කියනවා නම් මේකයි අපි කරන්න කියලා. එතකොට අපි ඒකට ලෑස්ති වෙනවා. අපි 16 දෙනා එක එක්කෙනා කියන විදියට නටන්න සූදානම් කණ්ඩායමක්වත් කරුණු තේරුම් අරගන්නේ නැතුව තීන්දුව ගත කණ්ඩායමක්වත් නෙමෙයි. ඒ කාලය තුල මේ රටට කරන්න හදපු විනාශය යම් තාක් දුරකට අඩු කරගන්න හැකි උනේ අපි හිටපු ඉඳන්. ඉදිරියට තියෙන ජනාධිපතිතුමයි අගමැතිතුමයි සම්මුතිය ආණ්ඩුවේ ඒ සම්මුතිය අත්සන් කරන එක ඒක 8 වෙනිදාට ඉස්සලා කරේ. 8 වෙනිදාට පාර්ලිමේන්තු සතිවාරයේ ආරම්භ කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාර්ය සභාව පිළිලීමක් කළා තියෙනවා. අපේ පක්ෂයට විපක්ෂය අසුන් ගන්න ඉඩ දෙන්න කියලා. මුළු පක්ෂයටම ඒ එසේ වුණොත් මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම විරුද්ධ පක්ෂය අසුන් ගනිමින් විපක්ෂයේ හැටියට අපි විවේචන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. උන්නේ ඉල්ල විපක්ෂේ වාඩි වෙයි. දිලානුත් විපක්ෂේ වාඩි වෙනවා. හැබැයි ඉතින් විපක්ෂේ වාඩි වුණාට බදුල්ලේ නායකයා පොහොට්ටුවේ නායකයා කුමාර් වෙල්ගම කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඉතින් අපේ එකම පරමාර්ථය එකම අරමුණ මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව ඇතුළෙම පෙල්ලන්න කියන එක මම තමයි කියන්නේ. ඕන්ට ඕනේ බලය පිළිබඳව ඕන්ට තියෙන ප්‍රශ්නේ. අද බැසිල් පිළයි, ගෝඨාභය පිළයි පැති දෙකක අද මත දෙකක පොහොට්ටුව අද දෙකට වෙලා ඉවරයි. වවුනියාව ප්‍රදේශයේ සිදු කෙරුණු විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 8 දෙනෙක් සමග ස්කෑනර් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ එම ස්කෑනර් යන්ත්‍රය රත්රන් සෙවීමට යොදාගත් උපකරණයක් බවයි. වවුනියාව නොච්චිමොටේ ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස පැමිණි මෙම වෑන් රථය සමග පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඔවුන් සන්තකයේ තිබී පොළොව අභ්‍යන්තරයේ ලෝහමය ද්‍රව්‍ය සෙවීමට යොදාගන්නා ස්කෑනර් යන්ත්‍රයක් හා තවත් ස්කෑනර් යන්ත්‍රයක කොටස් තම භාරයට ගත් බවයි. එම ස්කෑනර් යන්ත්‍රයේ වටිනාකම රුපියල් කෝටියක්. සැක්කරුවන් අතර යුද හමුදා පොලිසියේ සාමාජිකයෙකු දවනවා. ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් LTTE සැඟ වූ රත්රන් සොයා යලි පැමිණෙමින් සිටි බවයි. වෑන් රථය වවුනියාව ප්‍රදේශයෙන් කුලියට ගත් එකක්. වියනා ඇලට පෙරළුණු ජීප් රථයේ සිටි පුද්ගලයා සොයා ඊයේ දිනේ පුරාම විමර්ශන ක්‍රියාත්මක වුණා. නමුත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ඊයේ දවසේදී වාර්තා වුණේ නැහැ. අද දිනේ ජීප් රථයේ හිමිකරු පොලිසියට බාර වී තිබෙනවා. මයංගනේ මාපාකඩ වැවදී වියනා ඇලට පෙරළුණු ජීප් රථයේ පැදවූ පුද්ගලයා දින දෙකකට පසු පොලිසියට බාර වූයේ අද පෙරවරුවේදී. ඔහු හිඟුරක්ගොඩ පදිංචි 34 වැනි පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක්. පෙරේදා අලුයම අදාළ ජීප් රථයේ වියනා ඇලට පෙරළීමත් සමග එහි රියදුරු සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කළේ ප්‍රදේශවාසීන්ගේ සහ නාවික හමුදාවේද සහය ඇතිවයි. ඒ අනුව වියනා ඇලේ සහ ඊට සම්බන්ධ දියබානා වැවේ ජලය ඉවත් කර සෝදිසි කිරීමටද පොලිසිය පියවර ගත්තා. අද පොලිසියට බාර වූ අතුරුදන්ව සිටි උපකාරක පන්ති ගුරුවරයා පවසා ඇත්තේ නින්ද යෑම හේතුවෙන් ජීප් රථයේ වියනා ඇලට පෙරළුණු බවත් ජනේලයකින් ඉවතට පැමිණ දිවි ගලවාගත් බවයි. පසුව ත්‍රිරෝද රථයක නැගී මොන්රාගල ප්‍රදේශයට ගිය බවත් පසුව තමන් සෙවීමට බොහෝ දෙනා වෙහෙසෙන බව දැක පොලිසියට බාර වූ බවත් ඔහු පවසා තිබෙනවා. ඔහු පොලිසියට පවසා ඇත්තේ පවුල් ආරවුලක් සහ මූල්‍ය ගැටලුද තමන්ට තිබූ බවයි. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශ පිළිබඳ සෑහීමකට පත් නොවූ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ පුවතත් සමගින් අදට අප Live@10:30 තුළින් සමුගන්නවා.